හසන්ත විජේනායකගේ හුරේරා මාලිමාණ්ඩුවක් ඇටතේ කළු සල්ලි ආයෝජනය කරන්න පුළුවන්ලු. සුපිරි බව තහවරු කරගන්න. දිය වැඩියාව පරද්දන්න. ජින්සොමේ. ඔරුන්ට බෝනස් දෙන්න දාදන්නේ කියලයි අද හුරේර අහන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් මේ පේන විදිහට නම් අපේ කවුද මේ ප්‍රවාහන ජනමාධ්‍ය මහාමාර්ග ඇමතිතුමා ආචාර්ය බන්දුලගුණවර්ධන මහත්මයා. ඉතින් හෝමාගම අලුතින් බාර අරින්නේ දෙන්නේ නැහැ. ඊට වඩා ජනතාවගේ අභිමානය මට වටිනවයි කියලා ඔහු කියනවා. මේ වෙලාවේ සෑර්ගේ රංගනයත් අපිට තවත් අභිමානයක් කියලා තමයි කියන්නේ නේ. ඡන්ද කාලෙට ඉතින් නේද රංගන ශිල්පීන් එලි බහින්නට ඕනේ. මේ අංග අසංගිඳුනිල්ගේ කාටුනේ දේශීය පුවත්පතෙන් වතුර බිලටත් සහනයක් කියලා වාර්තා වෙනවා. ඡන්දපෙට්ටිය ගාවට අනේ මන්ද තෙල් සහනය, ඊට පස්සේ ගෑස් සහනය, විදුලිය සහනය, වතුර සහනය මේ ටිකේ තමයි ඈ. ඊට පස්සේ ඔබේ පරමාධිපත්‍යය ඌරගා හැලුවට පස්සේ ඔය සහන අසහන වෙන්නට තියෙන සම්භාවිතාවය ඉහළයි. අසංගිඳුනිල්ගේ හිදස්ස කාටුනේත් බලමු. රනිල් පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් අපේ පූර්ණ සහය කියලයි මහින්ද මහත්තයා කිව්වේ. ඉතින් මොකද්ද මේ පූර්ණ සහය? මේ පරවෙච්ච මලකුයි ඊට පස්සේ අඬ දාපු ජාතික ඇඳුමයි එක තමයි මේ සහය දෙන්න යන්නේ කියලා අසංග කියනවා. අංජනගේ ටෝක් ජනපතිවරණයට ඔක්කොම ලෑස්ති, හරහට හිටියොත් රාහු කාලය තමයි කියලා ඔන්න අද කට්ටිය කියනවා රාහු කාලය ගැන කියලා. නේ අපේ සභාපතිතුමා කරගත්ත වින්නැයියා. පියල් සමරවීරගේ ලංකෝනිස් නාම යෝජනා දෙනකොට රාහු කාලයෙන් වෙන අපල මගාරින්න ඕන හින්දලු නිබං ඡන්දෙට දින දෙන්න පරක්කු කරන්නේ. ඒත් වැඩිය බලන රාහුලාගෙන් ඡන්දෙට අපලයක් වෙන්න ඉඩ තියෙනවා සෑර් කියලයි කියන්නේ. සඳ රාහු මුඛයෙහි ගිලුනා ලෙසේ අඳුරු විය ජීවිතේ මාගේ ශෝකේ විලී කියලා කියන්න පුළුවන්. ඡන්දදායකයන් ඔන්න බලන්න රාහු මොකද්ද කරන්න කියලා. පොඩි නික රා රනිල් පොඩි පොඩි ළඟින් යනවා එකක් තියෙනවා අවන්ත ආටිකලගේ කාටුනේ ලංකාදීපේ. ඔන්න ඉතින් මොනවාද මේ මට පේන විදිහට නම් මිදියුෂ වගේ පේන්නේ පාටින් නිල් පාටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන ජොග්ගුවෙන්. ඉතින් එක එක ඒවා වලට මිදියුෂ වක් කරන්නට පුළුවන්. මහින්ද කුසලානය තියෙනවා, මෛත්‍රී කුසලානය තියෙනවා, ඊට පස්සේ මොකක්ද ගෝඨාභය කුසලානය, දැන් රනිල් කුසලානයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිදියුෂ වක් කරනවා. මෙන්න තොප්පි දාසගේ තොප්පිය. ඉතින් අද කඩුවක් තියෙනවා, කඩුව දිගේ යන්නට තමයි ජනාධිපතිතුමා සූදානම් වෙන්නේ. හපොයි කැපෙයිද කියලා තමයි ජනතාව තොප්පිය කසකස, ඔලෝ කසකස නෙමෙයි තොප්පිය කසකස කල්පනා කරන්නේ. මේ චමෝත් පද්මශ්‍රීගේ කාටුනේ දිවිනෙන්. ඉතින් විධායකය අධිකරණයේ අතේ තියාගෙන ඊට පස්සේ ව්‍යවස්ථා දායකය. අද එක එක හස්ත සංඥා බිත්තියේ එල්ලමින් සිටින ජනාධිපතිතුමා. විදුරගේ දවසේ පද හතරත් මගහැර යන්නේ කොහොමද? අරගෙන වගේ ටික ටික මැකොස්සගේ ඉඩ බරටම ඇසේ දැන් දැන් 22 හඬ. සැකේකි වෙනස් වේදැයි ඡන්දේ හැඩ, සුදුසුද කියා හිතමුද මේ වගේ වැඩ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.